सी न्यूज यूट्यूब ना लिखावा सी न्यूज अपिव दन्म सब्सक्राइब करना මගේ අදහස අද මම මේ මගේ මුහුණු පොතේ සඳහන් කරලා තියෙනවා නොවිසඳිච්ච ප්‍රශ්න හතරක් මේ පාස්කු ප්‍රහාරය ගැන තියෙනවා කොමිෂන් සභා කීපයක් පත් කළා නඩු පැවරීම් කීපයක් කළා නමුත් නොවිසඳුණු ප්‍රශ්න ගණනාවක් මේකේ තියෙනවා ප්‍රධාන වශයෙන්ම නොවිසඳුණු ප්‍රශ්න හතරක් මේ හතරවෙනි වසරට එළඹෙද්දී කියන එක ඉතින් ඒක විශේෂයෙන්ම සහරා මහෂීම් කවුද කියන ගැටලුව ඔහුහා ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වෙච්ච අබු හින්ද් කියන මෞලවිවරයා අතර තිබිච්ච සම්බන්ධය කුමක්ද ඒ වගේම අපේ බුද්ධ්‍යංශ විශේෂම හමුදා බුද්ධ්‍යංශ මේ තව්හිද් ජමාත් ව්‍යාපාරයේ පෝෂණය කළේ ඇයි කියන ගැටලුව ඒ වගේම 2010 දී පූනේ බේකරිය ජර්මන් බේකරිය සිදුවෙච්ච පිපිරීම ඩකා නගරයේ 2016 දී සිදුවෙච්ච පිපිරීමට බොහෝ සෙයින් සමානයි ශැංග්‍රීලා ඇතුළු හෝටල්වල සිදුවෙච්ච පිපිරීම්. ඒ ඒවා අධ්‍යයනය කළේ නැද්ද අපේ බුද්ධ්‍යංශ කියන එක අවසාන වශයෙන් මේ අවසානටම දීපු මේ අනතුරු ඇඟීම කොහොමද ගණන් නොගත්තේ කියන ගැටලුව මෙවැනි කාරණා විශාල ප්‍රමාණයක් මගේ ඒ FB පිටුවේ තියෙනවා නොවිසඳුණු ප්‍රශ්න හතරක් මේකෙන් ඉතාම වැදගත් වෙන්නේ ශ්‍රී ලංකාවේ හමුදා බුද්ධ්‍යංශ තව්හිද් ජමාත් ව්‍යාපාරය පෝෂණය කලායයි කියලා හැම පැත්තෙන්ම නැගෙන චෝදනාව ගැන නිශ්චිත පිළිතුරක් අද මේ වෙනකන් දීලා නැහැ. ඒකට ශ්‍රී ලංකා රජය පැහැදිලි පිළිතුරක් ලබා දිය යුතුයි. මේ ගැන පිළිතුරක් දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා හා එවකට ආරක්ෂක ප්‍රකාශක ඇහිට කෙහෙලි රබුක්කැල්ල විතරයි. තොරතුරු ලබා ගැනීම සඳහා ඌව තව්හිද් ජමාත් ව්‍යාපාරයට ඇයි උදව් කළේ කියන එක හා තව්හිද් ජමාත් ව්‍යාපාරයේ 2019 ජනාධිපති වරණේදී කෝටාබේ රාජපක්ෂ මහත්තයාට ඡන්දෙ දෙන්න කියලා කිව්වේ ඇයි මේ තව්හිද් ජමාත් ව්‍යාපාරයේ හිටපු එයින් කැඩී ගිය පිරිසක් තමයි සහරන් හසීම් කියන්නේ. ඉතින් මේවා නොවිසඳුණු ප්‍රශ්න. මේවා මං හිතන්නේ මේ ආණ්ඩුව යටතේ කවදාවත් මේ ප්‍රශ්න විසඳයි කියලා. මොකද මේවා යට ගැහිමට කුමරන් පద్මනාදන්ගේ ඉඳන් ඒ සිදුවීමේ ඉඳන් මේවා යට ගැහිමට බලගතු කණ්ඩායමක් ක්‍රියා කරලා තියෙනවා. ඒ වගේම මේකත් යට ගහන්න ක්‍රියා කරන මම හිතන්නේ අනාගත රජයකින් හෝ මේ පාස්කු ප්‍රහාරයේ මියගිය සහ තුවාල ලැබූ වින්දිතයන්ට යුක්තිය ඉටුවීමට නම් මේ ආරක්ෂක අංශවල මේ ක්‍රියාකාරීත්වයන් ඇතැම් නොමග යැවීම අර නැගෙනහිර පළාතේ සිදුවෙච්ච බෝම්බ පිපිරීම කලේ LTTE කියලා කලා වගේ නොමග යැවීම ආදිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි. අපට තේරෙන විදිහට නම් තාමත් මේ පසුපස හිටපු මේ ගැන දැනගෙන හිටපු පිරිස් නිදැල්ලේ. එනිසා යුක්තිය තවමත් පමා වෙලා තියෙනවා. අපි විශේෂයෙන්ම කතෝලික පල්ලියට ක්‍රිස්තියානි පල්ලිවලට කෘතවේදී වෙනවා. රටලේ ගංගාවක් වීම වළක්වලා අවිහිංසාවාදී විදිහට ක්‍රියා කිරීම ගැන. ඒ වගේම මුස්ලිම් ජන කණ්ඩායම්වල ආගමික විද්වතුන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා. තමන්ගේ සමාජය අනුක්‍රමයෙන් අද පරිවර්තනයකට ලක් කරමින් සිටීම ගැන ඒ ඔක්කොම සුබදායි දේවල් හැබැයි යුක්තිය තාමත් පමණයි මේකත් එක්ක දැන් විශේෂ චෝදනා එල්ල කරනවා මේක මේ පල්ලිය ලබා ගැනීම වෙනුවෙන් කරපු කාර්යය කියලා ඔබතුමාගේ මේ ප්‍රකාශය තුළත් ඊට සමග සමානකම් තියෙනවා ඔබතුමාත් විශ්වාස කරන්නේ ඒ කාර්යයම නෑ මම මගේ විශ්වාසය නෙමෙයි සිදුවෙච්ච සිදුවීම් වලින් ඉතා පැහැදිලිනේ ප්‍රහාරය එල්ල කළේ සහරාන් හෂීම් ඔහු තව්හිද් ජමාත් ව්‍යාපාරයේ සමාජිකයෙක් එතකොට ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන වේදිකාවේ ඇහුනේ මොකද්ද මේ වහබ්වාදය තව්හිද් ජමාත් ව්‍යාපාරය මේ මගින් ජාතික ආරක්ෂාවට සිංහල බෞද්ධයට සිංහල කතෝලිකයට දෙමළ කතෝලිකයට බරපතල ආරක්ෂක ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා ඒ වගේම වෛද්‍ය ශාපි වගේ කුමන්ත්‍රණයක් වෙනවා ගර්භාෂ යුද්ධයක් ගැන කිව්වා ඒ වගේ විශාල මතවාදී ක්‍රියාවලියක් මගින් බෞද්ධ සමාජය තුල අනාරක්ෂිත හැඟීමක් ඇති කළා කතෝලික ක්‍රිස්තියානි සමාජය තුල අනාරක්ෂිත හැඟීමක් ඇති කළා ඇති කරලා තමයි ඒ වෙයින් ගලවා ගැනීමේ ආරක්ෂකයා මම්ම වේදයි කියලා ගෝඨාභය රාජපක්ෂ බලයට පත් උනේ හැබැයි ඒ ඡන්දෙදි
මේ සහරාන් හසීම් කාලයකට පෙර සමාජිකයේ කිවිලා හිටපු තව්හිද් ජමාත් විහාරයත් කිව්වා ඒක තමයි විශාලම විහිළුව ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දෙන්න කියලා. ඉතින් මම හිතන්නේ මේවා විමර්ශනය කළ යුතුයි. මේවා විමර්ශනය කළ යුතුයි. බොහෝ දෙනෙක් රැවටීමට ලක් වුණා. බෞද්ධයෝ රැවටීමට ලක් වුණා, කතෝලිකයෝ රැවටීමට ලක් වුණා, බෞද්ධ ආගමික නායකයෝ රැවටීමට ලක් වුණා, කතෝලික ආගමික නායකයෝ රැවටීමට ලක් කළා. ඉතින් මේක එක්තරා කූට නාටකයක්. කූට නාටකයක් අර්බුදයක් හදලා ඒ අර්බුදයෙන් ගලවීමේ නායකයන් අපිය ආරක්ෂකයන් අපිය කියලා කරපු කූට නාටකයක්. ඉතින් මේක ගැන තවත් කතා කරලා නම් වැඩක් නැහැ. මේ රටේ මේ යුක්ති ඉටු වෙන්නේ නැහැ. ඒක ඉතාම පැහැදිලි. මේකට අනාගතයේ දවසක හෝ යුක්තිය ඉටු විය යුතුයි. මම ඒ ප්‍රශ්න හතර මම කී ආරාධනා කරන සියලු දෙනාටම බලන්න කියලා මගේ FB පිටුවේ ප්‍රශ්න හතරක් මම නැගලා තියෙනවා. ඒ ප්‍රශ්න හතර මම එළමුණේ මේ සමීක්ෂණ වාර්තා සහ මේ අනිකුත් කාරණා එක්ක. ඒ වගේම ඔය සහරාම් හෂීම්ට විරුද්ධව ලොකුවට යුද්ධ කරන්න කිව්වට සහරාම් හෂීම් එකම සිංහලයටයි ඝාතන මේ පට්ටවායක යෝජනා කළේ. ඒ කියන්නේ ඝාතනය කරන්න ඕනේ කියලා. ඒ මම මාව ඝාතනය කරන්න කියලා පට්ටවායක දුන්න එකම මිනිහා සහරාම් හෂීම්. මම තමයි. අනික කාටවත් කළේ නැහැ ඒක. ඔය ලොකුවට වීරයෝ වගේ අද වහබ්බාදයට විරුද්ධව ගර්භාෂ යුද්ධයට විරුද්ධව කතා කරන. ඒක නිසා අපි වගකීමෙන් කියනවා මේකේ යුක්තිය ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක පැහැදිලි. යුක්තිය ඉටු කර ගැනීම සඳහා අනාගතයේ හෝ වෑයමක් දැරිය යුතුයි. හැබැයි තව වතාවක් නම් බෞද්ධ සමාජයේවත් කතෝලික ක්‍රිස්තියානි සමාජයේවත් මුස්ලිම් සමාජයේවත් රවට්ටන්න නම් අපි ඉඩ දෙන්නේ නැහැ. ඉදිරියේදී තව කරුණු එළි වෙයි. අරගලයේ සම්බන්ධයෙන් අපට වෙන්නේ යම් කිසි දේ අරගල සම්බන්ධ පහර දුන්නාය සම්බන්ධයෙන් කතා කරන්න කියලා කණ්ඩායම් පත් කරලා කොහෙද බලන්න කියලා කරන්නේ ගෞතම හිතන සාධාරණයක් ඉෂ්ට වේද දැන් විශේෂයෙන් ආණ්ඩු පාර්ශවයේ පැත්තේ කණ්ඩායම් පිළිබඳව හොයන්න කියන කතාවක් වගේ මේ තියෙන්නේ මොකක් හරි සාධාරණයක් ඉෂ්ට වේද සම්බන්ධව අතරම මැයි 9 වෙනිදා සිදුවෙච්ච සිදුවීමට මූලිකා කාරණේ උනේ මහින්ද රාජපක්ෂ මහත්මයාව ඊට දින කීපයකට කලින් හමු වුණා යම් යම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් හම්බ වෙලා එතුමට බල කරා ඔබතුමා ඉල්ලා අස් වෙන්න එපා කියලා. ඒතර එතුමාත් කිව්වා ඒක වීඩියෝ දර්ශන තියෙන මම අස් වෙන්නේ නැහැ කියලා. එයානු මහින්ද රාජපක්ෂ මැතිතුමා අස්වීම වැළැක්වීම හා ඔහු රැකගැනීමේ චේතනාවෙන් තමයි එදා ඒ රැස්වීම අරලිගා මන්දිරයට කැඳෙව්වේ. ඒ අරලිගා මන්දිරයට කැඳවපු ඒ ආධාරකරුවන්ව මේ මයිනගෝ ගමට හා ගෝටගෝ ගමට ගහන්න පොළඹවපු බව ඒ රැස්වීමේ කතාහන් හිටපු හැමෝම දන්නවා. ඒ අනුව පමාවී හෝ කිසියම් පිරිසකට නඩු පැවරීමට කටයුතු කරන්නේ කියලා නීතිපතිතුමා කරපු යෝජනාව ගැන අපේ ප්‍රසාදේ හිමි වෙනවා. හැබැයි ඇයි නීතිපතිතුමාට මහින්ද රාජපක්ෂ මහත්තයවයි නාමල් රාජපක්ෂ මහත්තයවයි අමතක වුණේ කියන එක නම් අපට පිළිගන්න බෑ. මොකද ඒ දෙපොළ තමයි මේ එතන ප්‍රධානම චරිතය නිරූපණය කළේ. ඒ වගේම මාස 3කට පස්සේ පොලිස්පති වෙනවා අයයි කියලා පාරම්භාගෙන ඉන්න දේශබන්දු තෙන්න කෝන් සම්බන්ධයෙන් පොලිස්පති ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියන එක ගැන රටම බලාගෙන ඉන්නවා. ඒ බව මතක් කළ යුතුයි. මොකද දේශබන්දු තෙන්න කෝන් මහත්මයාගේ ක්‍රියාකාරීත්වය මේ පසුගිය අවුරුදු කීපය ඇතුලේ පොලිස් කාර්යයකට වඩා දේශපාලන මැරවරයෙක් හැටියට තමයි ඔහු ක්‍රියා කළේ. පාතාල මැරවරයෙක් හැටියට තමයි ඔහු ක්‍රියා කළේ. නීතිය යුක්තිය ඔහුට ඕන විදිහටයි ඔහු නවාගෙන කටයුතු කරේ. ඔය කාලේ සිදුවෙච්ච හැම බැරෑරුම් ප්‍රශ්නයක් පිටිපස්සෙම ඔහු හිටියා. ඒ නිසා ඔහු පිළිබඳව ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? තව මාස දෙකකින් ඔහු රටේ පොලිස්පති වෙනවද නැත්නම් ඔහු අත්අඩංගුවටගෙන ඔහුගේ ප්‍රකාශයක් අරගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්න තරම් මේ පොලිස්පති නිර්භීතද නීතියට එකඟද කියන එක ගැන රට බලාගෙන ඉන්නවා. C News YouTube නාලිකාව C News අපිව දැන්ම subscribe කරන්න.